ඔයාලා හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා web code single youtube channel එකට custom wordpress theme එකක් develop කරන video series එකේ අද ඔයාලව හම්බෙන්නේ දෙවෙනි video එකේදී මේ video එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ wordpress theme එකක් develop කරද්දී ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන template hierarchy එක මේකට අපි කියනවා wordpress template hierarchy කියලා අන්න ඒක ගැන ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න කියලා බැලුවා ඊළඟ කෝඩින් වලට යන්න කලින් මෙන්න මේක තමයි සරලවම WordPress template hierarchy එක විදිහට අපි අඳුරගන්නේ මෙතෙන්දී ඉස්සෙල්ලම බලුවොත් ඔයාලට පේනවා මෙතන primary template කියලා primary template එක තියෙනවා ඊට පස්සේ secondary template එක variable templates page type මෙතන බලුවොත් මේ dark blue එකෙන් ඔයාලට පෙන්නන primary template එක තමයි මේ තියෙන්නේ ඒකේ අන්තිමට ඔයාලට පේනවා index.php කියන file එක තමයි mention කරලා තියෙන්නේ පළවෙනි video එක ඔබ බලුවා නම් और तेरे आप इस्लाम थीम में कहा जाती है आप हेडवे index.php फाइल लगाए style.css फाइल लगाए style.css फाइल लगेंगे आप ही करे आपे WordPress आप ही हाथ में WordPress थीम में क्या ना भी WordPress ऐड क्यों में हम थीम में खा थी ना एक थीम URI एक में का एक उधर में आ अन्य इधर आप ही किया लाती है ना दें इधर पास से අපි හදුව ෆයිල් එකක් index.php කියලා. දැන් ඔයා මේ ෆයිල් එක බලුවොත් ඔයාට පෙනෙයි මේ තියෙන ඕන page type එකක්. page type එක මොන විදිහෙන් පටන් ගන්න කියත් අන්තිමට ඒක ඉවර වෙන්නේ index.php කියන ෆයිල් එකෙන්. අතර මේකෙදි වෙන්නේ මෙන්න මේ කියන page type එකක් නැත්තම් ඊට පස්සේ page type එකෙන් පටන් ගන්න secondary template කියන section එකට ඇවිල්ලා එතනින් පස්සේ මේ variable template කියන එකටත් ඇවිල්ලා ඒත් ඒ අදාළ ෆයිල් එක නැත්තම් අන්තිමට ඊට පස්සේ එනවා මෙන්න මේ primary templates කියන section එකට මේ primary template කියන section එකෙත් මේ කිසිම එකක් නැත්තම් උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයාලට ලේසියෙන් මෙන්න මම ගන්නම් මේ 404.php කියන එක ගත්තොත් WordPress එකේදී අපි error page එක handle කරන්න අපි හදනවා 404.php කියලා ෆයිල් එකක්. අතන මේ ෆයිල් එක page type එකක් විදිහට තමයි WordPress එකෙන් ගන්නෙ. ඒකයි ඒක මෙන්න මෙතන මේ විදිහට මේ කලයකින් පෙන්නන්නේ. ඒක නැත්තම් ඊට පස්සේ බලනවා යා මෙතන primary template එකක් විදිහට මේක තියනවාද කියලා. එහෙම නැති වුණොත් ඒක අන්තිමට index.php ෆයිල් එක තමයි ලෝඩ් කරලා පෙන්නන්නේ 404.php එක විදිහට. ඊළඟට සාමාන්‍යයෙන් මම තව උදාහරණයක් විදිහට මෙතන මේ site front page කියන එක ගත්තොත් site front page එකේදී අපිට site front page එක හදන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ front-page.php කියලා ෆයිල් එකක් හදනවා. එහෙම නැත්නම් होम पेज टेम्पलेट එක විදිහට හදලා assign කරනවා. එතකොට මෙතෙන්දි මේ front page php එකක් නැත්තම් ඊට පස්සේ මේ home php කියන ෆයිල් එකක් නැත්තම් ඒක ඊළඟට refer කරන්නේ index.php කියන ෆයිල් එකට. ඒ කියන්නේ ඔයාලට මෙතෙන්දි පේනවා අපිට අදාළව අපි හරියට හදන්න ඕන page එක නැත්තම් අන්තිමට ඒ යන ෆ්ලෝ එකේ ගිහිල්ලා ඒ කන්ටෙන්ට් එක අන්තිමට ලෝඩ් කරලා පෙන්නන්නේ මේ index.php කියන ෆයිල් එකේ. මේක ඔයාලා ටයිම් එකක් අරගෙන බලන්න. මේක බලද්දි තේරෙයි මේ page WordPress වල තියෙන page types මොනවද කියන එක තමයි මෙතන මේ කලයකින් ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ යන ෆ්ලෝ එක ඔයාලට බලන්න පුළුවන්. මේ archive page එක ගත්තා. archive එක කොටස් කීපයකට හදන්න පුළුවන්. author category එහෙම නැත්නම් අපි custom post types හදනවා. අන්න ඒ වගේ archive අන්න ඒ විදිහට අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ ඒ හදන page type එකට අදාළව අපිට පුළුවන් variable pages හදන්න. ये वाके में ये पाविच्ची करला सेकेंडरी टेम्पलेट हदारना पुलवा ये वाके में प्राइमरी टेम्पलेट एक हदला पाविच्ची करना पुलवा मंगितरा में टेम्पलेट हायरार्की के पाविच्ची करना विधिये क्या ना कोमला पी हमने तंग ती में का कैथुले में टेम्पलेट हायरार्की किए के यूज़ करने के लिए वाला टे दालावशे इन्ना धासके नदी अपी इलंगड़ पालम कोहमदे मिन्न में किए ना टेम्पलेट हायरार्की के यूज़ करला अपे टीम में के ඊළඟ ස්ටෙප් එකට අරයි යන්නේ කියලා. මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ ටෙම්ප්ලේට් හයිරාකි එක ගැන හොඳ අවබෝධයක් තියෙන එක හොඳයි WordPress theme එකක් හදාගෙන ඉස්සරහට යද්දී. මොකද අනිවාර්යෙන් ඒ theme එකේ ෆයිල් ස්ට්‍රක්චර් එක ගැන ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මෙතෙන්දී. මේ ටෙම්ප්ලේට් හයිරාකි කියන එකේදී ඒකයි එච්චර මේක ගොඩක් වැදගත් කියලා කියන්නේ. ඒ හින්දා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒක ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කටයුතු කරන්නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන්ම. එහෙම නැත්නම් තව මොකක් හරි වීඩියෝ එකකින් හරි එහෙනම් channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.